යනම් කියයි එළිය වෙන්නකම් හරි කීපම් මං අල්ලන් ඉන්නම් මල්වට්ටිය කියලා. තව කවුරු හරි ඉන්නවද එහෙම කෙනෙක් මේ මල්වට්ටිය අතට අරගෙන තමන්ගේ අම්මා තාත්තට ආදරණීය පවුලයට ආශිර්වාද ප්‍රාර්ථනාවක් කරන්න කැමති කෙනෙක් රුපියල් 3000ක් හෝ ඊට වැඩි මුදලක්. මම 5 දෙනාටයි කියුවේ. දැන් අපේ සුජීව මහත්මයා රුපියල් 10000ක් දීලා මේ මල්වට්ටිය අතට ගත්තා. ඉතින් අද පොයේ දවසේ මේ කඩේත් ආරම්භ කරන්න හදනකොට බොහොම ආගමට දහමට බොහොම ලැබෙන්දි සිතින් මේ වැඩේ ආරම්භ කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා දැන් ඔබ කල්පනා කරනවා ඇති හැබැයිට මේක තාම පටන් ගන්න නැහැ සල්පිල. ඔහොම ඉන්න චුට්ටක් නේද? හරි. තව කවුරුත් ඉන්නවද එහෙම? පුණ්‍යවන්ත අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ ඉඳ තමයි අද දවසේදී මේ වගේ කටයුත්තක් කරන්න ඕනේ කියලා මම කල්පනා කරේ 5 දෙනෙක් එක එක ආසු වෙලා. හොඳයි. MG චන්ද්‍රිකා මහත්මිය තමන්ගේ මියපරලොවගේ ඥාතීන් සියලු දෙනාටම පින් දෙන්න කියලා අද මේ කුසුම් බඳුන අතට ගන්නවා. එමනම් ඒ ආදරණීය පවුලේ ඥාතීන් එක්ක පුංචි දරුවොත් එක්ක ඇවිල්ලා අද මේ වේදිකාවේ කුසුම් බඳුන අතේ දරාගෙන මතක් කරගන්න අපේ කාන්තිමත් ශාන්තිනායක සම්මා සම්බුද්ධ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුදු නෙත ඔයාගේ මියගිය ඥාතියෝ මතක් කරගන්න. ඒ අයට මේ කුසලය සිද්ධ වේවා. මේ කරන පින ඒ අයට අනුමෝදන් වේවා කියන පින් සිතින් යුතුව ඒ අය මතක් කරගන්න. සොයනවා 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 තාම නැතේ හම්බ වුනේ නිවනට යන පාර සොයන අතරෙදින් අපි මුණ ගැසුනේ නිවනට යන පාර සොයන අතරෙදින් අපි මුණ ගැසුනේ පිනුවල නගරය වෙත වද පෙමිණීලා බුදුන් වඳින කුසුම් බඳුන ඇත දෑතින් දැකලා සාදු සිතින් යුතුකම පළමුුවගයෙන් ඉටු කරලා කුසුම් බඳුන සර්දාවෙන් තම දෑතේ තියලා කුසුම් බඳුන සර්දාවෙන් අමදෑතේ තියලා එම්ජී චන්ද්‍රිකා මෙන්න මැතිනිය පැමිණේවි සම්බුදු පියතුමා වඳින් නටගය සැරසේවි සර්දා අද සම්පන්න සිතින් මෙහි ගොඩ වේවි බුදුන් වඳින කුසුම් බඳුනේ සුවඳත් දල්වාවි බුදුන් වඳින කුසුම් බඳුනේ සුවඳක් දල්වාවි තම මිය පරලව ගිය ඥාතියන් ඉතින් සැමට මට කීවා වැඳලා බුදුන් පිම්පෙත් පමුණන්ට මට කීවා වැඳලා බුදුන් පිම්පෙත් පමුණන්ට අකල් මරණ සංසාරේ කිසිදානොම වෙන්ට මෙතේ බුදුන් කලඟෝනේ ඒ අයෙන් උපදින්ට මෙතේ බුදුන් කලඟෝනේ ඒ අය උපදින්ට ධනට පිනට හැමදාම ඉතිං අතඟය දෙනවා බුදුන් වඳින්න
දිනට පෙරදා පන්සල වෙත යනවා සාදුකාර හඬ මැද්දෙන් අද දින පැමිණෙනවා මේ කල කුසලය මිය ගිය ඥාතියෝ ලබනවා මේ කල කුසලය මිය ගිය ඥාතියෝ ලබනවා ඔබට ඔබගේ පවුලෙන් අයට යස ඉසුරු ලැබෙන්න නව වසරේ සිතුම් පැතුම් යහපත් ඉටුවන්න යන්නේන යන්නේන තැන ඕනේ ආසිරි ලැබ ගන්න කඳ දෙවිඳුන් කතර ගමේ හැමදා සුරකින්න කඳ දෙවිඳුන් කතර ගමේ හැමදා සුරකින්න දැන් පුංචි පුතා තනි අතින් මල් වට්ටි අල්ලගෙන ඉන්නකොට මට හිතුණා එයාටත් වෙනම විරුදුවක් කියන්න ඕනි කියලා. ඔයාගේ නම මොකද්ද පුතේ? මොකද මේගොල්ලෝ තමයි අනාගතේ මේ වගේ කටයුතු කරගෙන යන්න ඉස්සරහට එන අය. ඒ නිසා එයාගේ ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නෑ. අනේ කොහෙද යන පිනකට මාත් අම්මත් එක්ක පුංචි කාලේ මල් වට්ටියක් අල්ලන් හිටියා ගෝණ පීනුවල ටවුන් එකේ කියලා මේ පුතාටත් ලොකු වෙනකොට මතක තියෙයි. මොකද්ද එයාගේ නම? ආදේහාන් නේද? අපි දේහාන් පුතාටත් පුංචි කවියක් කියලා ආශිර්වාද ප්‍රාර්ථනාවක් කරමු. දේහාන් පුංචි පුතත් අද අම්මා සමගින් මෙතනට පැමිණීලා කොහෙද තිබු පෙර පිනකට ඇත ඔබ මල් වට්ටිය ළඟ ලාලල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 ල
තුනේ ඔයාට මම කවි පද බැඳලා අසිරිපතන්නම් දෙහාන් පුතුනේ කතරගමට බාර කරවලා කතරගමට බාර කරවලා ගන්න දෙවි නුවනින් සරසවි වරමින් අධ්‍යාපන පුංචි පුතා නිති සුරකින්න අපේ රුවන් මහත්මා තාත්තට පින් දෙන්න කියලා ඒවගේම ශ්‍රී ලංකාව වාසී හැම දෙනාටම ලැබූ නව වසර සතුට සෞභාග්‍ය පිරිස සුබ නව වසරක් ප්‍රාර්ථනා කරලා ඒවගේම ගෝනාපීනුව වෙළඳ සංගමය කරන මේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරලා රුවන් මහත්මා බද්දේගම ඉඳලාවිලා රුපියල් 5000ක් පරිත්‍යාග කරලා මේ මල් වට්ටිය අතට ගන්නවා. හරි. රුවන් අය එන්නකො ඉස්සරහට. ඔයා විතරද ආවේ? සෙට් එක නම් ගොඩක් ආව නේද? ඇති. මම දන්නවා ඒ ගොඩ කරගත්තොත් එහෙම මාද්දිම. ඒ නිසා ඔයා විතරක් ඇති. බද්දේගම හැම දිනාම නියෝජනය කරමින් අම්පේගම ඒ පැත්තේ කට්ටිය ඔක්කොම නියෝජනය කරමින් රුපියල් 5000ක් දීලා මේ මල් වට්ටිය අතට ගත්තා. එමනම් රුවන් අයියේ පළමුවෙන්ම ඔබේ ආදරණීය තාත්තට මම පුණ්‍ය අනුමෝදනාවන් කරනවා මේ විදිහට. ඇසි දෙවිඳේ අද දවසේ එපා වහින්න ඇවිත් ඉන්න හැම දෙනාම දෙවියෝ රකින්න සුවඳ හමන කුසුම් බඳුන පුදුන් පුදන්න සූදානම් වෙන පිම්බර රැයේ රැඳෙන්න උතුම් සම්බුදු සරණයි ඔබට දෙවි රැක වරණයි උතුම් සම්බුදු සරණයි ඔබට දෙවි රැක වරණයි කල ඇරයුම අද දවසේ පිළිගෙන මෙන්න පන්දහසක් මල් බඳුනට ගෙනවිත් දුන්න පත් දෙකම රුවන් අයියේ සවන යොමන්න මට ආසයි කවි මල්දම් කෙලේ බඳින්න සැවොම මම පිළිගන්නම් තුති මල් පළමුව දෙන්නම් සැවොම
මම පිළිගන්නම් තුතිමල් පළමුව දෙන්නම් ගාලුපුරේ කොහේ ගියත් ඔබ පැමිණෙනවා දනට පිනට හැමදාමත් ඔබේ හිත දෙනවා පිම්බර පියතුමා නැතිව කඳුළු සලනවා මට කියනවා පියා ගැන කවි කියමු පියතුමා සිහි කරමු පියා ගැන කවි කියමු පියතුමා සිහි කරමු කන්න බොන්න ටික තාත්තගෙන අල්ලා දුන්නේ ලෙඩට දුකට බෙහෙත් හේත් ගෙන අල්ලා දුන්නේ පාසල වෙත එක්කන් යන්නේ තාත්ත නැති දුක කොහොමද වවාගන්නේ පියා සිහිපත් වෙනවා නිතට කඳුළු උනනවා පියා සිහිපත් වෙනවා නිතට කඳුළු උනනවා අකල් මරණ නම් සංසාරයේ නොවේවා දිම තාත්ත ඔබේ හමු වේවා දෙන දෙන පින් පියානන්ට අනේ ලැබේවා මෛත්‍රී බුදුන් දැක පිය තුමා සැනසේවා මේ පින් පියා ලබන්න අමා නිවනට යන්න මේ පින් පියා ලබන්න අමා නිවනට යන්න වෙළඳ සංගමයට මෙන්න අසිරි පතන්නේ රුවන් මැතිඳු බත් දේගම ඉඳලයි එන්නේ කරන කියන කටයුතු තව දියුණට යන්නේ ලක්වැසි සැමටම දීර්ඝායු සුපතන්නේ උතුම් සම්බුදු සරණයි සැමට දෙවි රැකවරණයි උතුම් සම්බුදු සරණයි සැමට දෙවි රැකවරණයි පහක් කියලා කිව්වේ ඒකයි රවන්ට එපා ඔරවන්ට එපා 5000 ගෙදර වත් එකෙන් කඩන කෙනාපු සල්ලි නෙවෙයි ඒ නිසා දීපු මුදලට එළිය වැටෙනන් හරි අපි යුතුයකම කරන්න ඕනේ එතකොට තමයි ආයෙත් එන්නේ නැත්තම් ආයෙත් නැහැ මේ වගේ දේවල් වලට ඒ නිසා පහක් කියලා කිව්වේ ඒකයි මම මේ වගේ දේතර බොහෝම දුක් මහන්සියෙන් කියන සල්ලිනේ ඒ නිසා ටිකක් කොල්ල ටික වැඩි වෙනකොට ඔහොමම කරන් දෙපා එතකොට ඒගොල්ලෝ මට කවියක් දෙකක් කී කී තමයි ගෙදර යන්නේ ඒ නිසා පහක් ඇති කියලා කිව්වේ ඒකයි ඈ LH මුලා කුරු තුනලිය වාලා චන්දන ගරු මැති දුන් පැමිණීලා 5000ක ලොකු මුදලක් දීලා කුසුම් බඳුන තම සුරතේ තියලා පියතුමා සිහි වෙනවා මට කීවා පිම්බර
තුනන්ට තාත්ත සැනසේවා මේ පින අත් වේවා තාත්ත සැනසේවා අම මහා නිවනින් සැනසේවා තුමා සැනසේවා අම මහා නිවනින් සැනසේවා පියතුමා සැනසේවා මේ පින් පියතුමාට වේවා. අද වගේ පෝය දවසක 2023 පෝය දවස මේ මහත්තයාටයි නෝනටයි කවදාවත් අමතක වෙන එකක් නැහැ. මේ විවාහ දිවියේ අනන්ත අප්‍රමාණ මල්වට්ටි පූජා කරන්න ඇති මේ වගේ පුණ්‍යවන්ත පෝය දවසක බලන්න ලොකු අප්පච්චි වෙනුවෙන් මේ සුවඳ හමන මල්වට්ටි අතට ගත්තා ලොකු අප්පච්චිට පින් දෙන්න කියලා. එහෙමනම් ආදරණීය සරත් වීරකෝන් කියන ලොකු අප්පච්චීට මම මෙසේ පුණ්‍යානුමෝදනාවන් එකතු කරන්නම්. ඊට පස්සේ අපි මල්වට්ටියේ වැඩේ එහෙම්ම නතර කරලා සල්පිලේ වැඩේට යන්න සූදානම් වෙනවා. පසලොස්වක පෝය දවසේ සඳ පායා ගගන තලේ රැස් කඳ පෙර පෙර ඉන්නවා හිනහි හිනහි පපා බලේ ලාලාලාලාලලා ලාලාලාලාලලා ගෝන පිනුවල පිම්බර නගරෙට ඔබ එකතු වෙලා මල් බඳුනක් දෙස බලනවා සැදැහැසිතින් අතර වෙලා බුදුන් වඳින සර්දාවක් ඇත හද තුල මතුවීලා සාදුකාර නං වනවා සුවඳ ඇති මල් දෙස බලලා ආවා අද නගරෙට බුදු සිරිපා වඳිනට ආවා අද නගරෙට බුදු සිරිපා වඳිනට සරත් වීරකෝන් කියන ලොකු අප්පච්චිගේ නමට මට කීවා පිම්පතන්න ගයා විරිදු ගුවන් ගැබට වීරකෝන් මැතිනියහා මැතිඳුන් ආවන් ඉතින් මෙහෙට කුසුන් බඳුන අරගත්තා පිම්බර තමනගේ සුරතට ලාලාලාලාලලා ලාලාලාලාලලා සරත් වීරකෝන් නොබේ අප්පච්චිව සිහි වෙනවා ලොකු අප්පච්චිගේ ගුණ කඳ පෝය දවසේ සමරනවා හිටියානම් පින්කම් වල දිවාරයේ නියලෙනවා දෙනෙතින් උණු කඳු ලැලි කැට අද දෙදෙනගේ වැළපෙනවා ලොකු අප්පච්චි හට පින් දෙමු සැනසෙන්නට ලොකු අප්පච්චි හට පින් දෙමු සැනසෙන්නට මේ බුදුන් වඳින පිම්බර රැයෙන් ඉතින් පැමිණීලා කුසුම් බඳුන අරන් අතට එතුමට පිම්පෙත් දීලා කල කුසලය පෝය දවසේ ගරු මැතිඳුනින් ඉටු වීලා ලොකු අප්පච්චියයි අම නිවනේ මම් මැත් සොයලා යන්න අමා නිවනට මෙපින් අරම් මතුවට පින් දෙමු අප්පච්චිට ගන්න සොයා නිවනට වීරකෝන් මැතිඳුනි ඔබේ සිතුම් පැතුම් මිටු වේවා නව වසරේ යස ඉසුරින් පවුලේ සැමට සපිරේවා